අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස සාදු සාදු සාදු. ඒ භාග්‍යවත් වූ අරහත් වූ ගෞතම නම් වූ අපගේ ශාස්ත්‍රඥ වහන්සේට නමස්කාර වේවා. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වත්නි, මේ වෙලාවේදී සුඳුරු නිවන් මඟ ධර්ම සාකච්ඡාමය පෙරසටහනේදී සතර සතිපට්ඨානය ගැන කතාබස් කරන දේශනා මාලාවේ බ්‍රහ්ම සූත්‍රය වෙතයි අද දවසේ අපි යොමු වෙන්නේ. ඒකායනං ජාති ක්‍යන්ත දස්සී මග්ගං පජානාති හිතානුකම්පි ඒතේන මග්ගේන අතරින්සු පුබ්බේ තරිස්සන්ති යේච තරන්ති යෝගං. පින්නති, මේ ගාථාව මේ උතුම් ගාථා රත්නය වදාලේ සහම්පති බ්‍රහ්මරාජයා විසින්. සහම්පති බ්‍රහ්මරාජයා කියලා කියන්නේ කාශ්‍යප බුද්ධ ශාසනයේ පැවිදි වෙලා හිටපු පින්න ස්වාමීන් වහන්සේ නම. මේ ස්වාමීන් වහන්සේගේ ඒ නම සහක. සහක කියන ස්වාමීන් වහන්සේ අනාගාමී ඵලය ලැබුවා. අනාගාමී ඵලයේ ලබලා මිනිස් ජීවිතයෙන් පස්සේ, ඒ භික්ෂු ජීවිතයෙන් පස්සේ කාශ්‍යප බුද්ධ ශාසනයේදී කලුරිය කරලා උපන්නේ සුද්ධහවාස බ්‍රහ්මලෝකවල. අන්න එතනදී මේ ස්වාමීන් වහන්සේගේ නම වෙනස් වෙලා කියවුණා සහම්පති සහම්පති කියලා. එතෙන් පටන් සහම්පති බ්‍රහ්මරාජයා වශයෙන් ගත කළේ. අපගේ භාග්‍යවතුන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වෙලා මේ උතුම් සතර සතිපට්ඨානය ගැන කල්පනා කළා. කල්පනා කරපු මේ කල්පනාව, මේ සිතුවිලි බලාගෙන හිටියා කාශ්‍යප බුද්ධ ශාසනයේ නිවන් සුව අවබෝධ කළ මේ සහක ස්වාමීන් වහන්සේ, එහෙම නැත්නම් සහම්පති බ්‍රහ්මරාජයා. අන්න ඒ අපගේ ශාස්ත්‍රඥ වහන්සේගේ සම්බුද්ධ සිතුවිලි, සම්බුදු මනසේ ඇතිවුණු මේ චිත්ත සංකල්පනා දැනගෙන අපගේ භාග්‍යවතුන් වහන්සේ ළඟට ඇවිත් වන්දනා කරලා කතාබස් කරලා අවසානයේ තමයි මේ ගාථාව වදාළේ. ඒකායනං ජාති ක්ෂයන්ත දස්සි, මේ ඉපදීම ක්ෂය කරවන ඒකායන ක්‍රමය. මොකද ඒ ක්‍රමේ මග්ගම් පජානාති, මාර්ගයක්, ආරෂ්ඨාංග මාර්ගය සතර සතිපට්ඨානයට පැමිණීමෙන් වැඩෙන්නේ. හිතානුකම්පා ඇති ශාස්ත්‍රුන් වහන්සේ, ලෝ පහළ වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ දැක්ක කියලා වදාලා. ඉතින් මේ සහම්පති බ්‍රහ්මරාජයා භාග්‍යවතුන් වහන්සේ සමීපේ පවසනවා, ඒතේන මග්ගේන අතරින්සු පුබ්බේ, මෙන්න මේ මාර්ගයෙන් කියන සසරින් අතීත එතර වුණේ. ඒ වගේම තරිසන්ති, අනාගතේ එතර වෙන්න තියෙන්නේ මෙන්න මේ මාර්ගයෙන් කියනවා. යේච තරන්ති යෝගං, නැත්නම් වර්තමානයේ සසරින් එතර වෙලා යන්න තියෙන්නේ මෙන්න මේ සතර සතිපට්ඨානයට පැමිණිලා බෝධිපාක්ෂික ධර්ම දියුණු කරගෙන ආර්ය අෂ්ටාංග මාර්ගය සුන්දර නිවන් මඟ සම්පූර්ණ කර ගැනීමෙන්. ඉතින් අපි පසුගිය වැඩසටහන් පුරාවට පින්න ස්වාමීන් වහන්සේ සමගින් මේ සූත්‍ර දේශනා ඇසුරින් මේ ගැන කතාබස් කළා. අද දවසේ මේ බ්‍රහ්ම සූත්‍රය ඇසුරින් අවසරයි පින්න ස්වාමීන් වහන්සේ අපි කතා කරමු. භාගතුන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වෙලා මුලින්ම මේ සම්බුදු මනසේ ඇති වුණු මේ කල්පනාව මොකද්ද? සත සතිපට්ඨානයේ අරබයා, භාගතුන් වහන්සේගේ හිතේ ඇති වුණු චිත්ත සංකල්පනා මොනවද?
සම්පති බ්‍රහ්මරාජය අය ගැන වෙල කතා බස් කළේ කොහොමද අන්නේ ගැන ස්වාමින් වහන්ස අපිට හෙලික් පෙහෙලි කරන සේක්වා. අවසරයි ස්වාමීන් වහන්ස. පින්න ස්වාමීන් වහන්ස මේ සූත්‍රයේ කතා කරන්න පෙර ආතුව පින්න ස්වාමීන් වහන්සේ මතක් කරපු කරුණ අනුව මට කල්පනා වුණේ එහෙමයි. මේ බුදුරජාණන් වහන්සේ මේ දේශනා කළ තියෙන තවත් දෙසුමක් මේ බුද්ධ ශාසනයේ ශ්‍රාවකයන්ට මේ ධර්ම මාර්ගයේ දියුණු කර ගැනීමේදී ලෝකාධිපතිය කියලා කාරණාවක් දේශනා කරන ලෝකයේ අධිපති කර ගැනීම. ලෝකයේ අධිපති කරගෙන අකුසල් ප්‍රහාණය කරලා කුසල් දියුණු කරලා නිවැරදි දේවල් ප්‍රගුණ කරලා වැරදි දේවල් දුරු කර ගන්න ක්‍රමයක්. ඒක දේශනා කළේ ඒ ලෝකාධිපතියේ හැටියට භික්ෂුවට කල්පනා කරන්න කියලා මේ ශ්‍රාවකයාට මම මේ සංසාර දුකෙන් නිදහස් වීම පිණිසයි මම මේ පැවිදි ජීවිතය ලැබුවේ. ඉතින් මේ ලෝකය කියලා කියන්නේ අති මහත් එකක්. මේ ලෝකයේ ඉන්නවා මේ දෙවිවරු. මේ දෙවිවරු මේ අනුන්ගේ හිත් දකින්න පුළුවන්. ළඟට ආවා කියලා පේන්නෙත් නැහැ. දුර තියාම වුණත් අපිව දකින්න පුළුවන්. මේ දෙවිවරුන්ගේ සිතින් මේ අපේ හිත මේ තවත් කෙනෙකුගේ හිත පිරිසිඳ දකින්න පුළුවන්. ඉතින් ඒ වගේ දෙයක් මේ දැන් බුදුරජාණන් වහන්සේගේ හිතත් දකින්න පුළුවන්කම එතකොට මේ සහම්පති බ්‍රහ්මරාජයාට තිබුණා. ඉතින් බුදුරජාණන් වහන්සේලාට කිසිම මේ අපහසුතාවයක් ඒ මුල් කරගෙන නැහැ. බුදුරජාණන් වහන්සේ සිතන්නෙම කුසල සහගත සිතුවිලිමයි. ඉතින් මේ භික්ෂුවට ශ්‍රාවකයට කල්පනා කරන්න කිව්වේ අර දේශනාවේදී මම මේ අකුසල සිතුවිලි හිතමින් වාසය කළොත් කාම විතර්ක විතර්කණය කළොත් කැලැසැතික් වගේ අකුසලයට යොමු වෙලා හිටියොත් මේක මේ මම විතරක් මේ දන්නේ මට විතරක් කවුරුවත් අනිත් අය දන්නේ මේක රහසක් කියලා මෙයා මේ ඒක හිත හිතා ඒකේ මේ ඇලි ගැලි රහසේ සමහර අය පව කරනවා අකුසල සිතුවිලි වල වෙලිලා ඉන්න අවස්ථා වෙන්න පුළුවන්. එහෙම ලෝකයක් නැහැ කියනවා. ඒ කියන්නේ දෙවිවරුත් දන්නවා ඒ වගේ මිද්දමත් ශ්‍රමණ බ්‍රාහ්මණවරුත් ඉන්නවා. ඒ පිරිසත් රහතන් වහන්සේලා ඉන්නවා නම් ඒ පිරිස ඒ උත්තමයන් වහන්සේලාත් අපේ හිත් දකින්න ස්වභාවයෙන් යුක්තයි. අන්න එහෙම ඒ ගැන ලැජ්ජාව ඇති කරගෙන අනේ මගේ හිත දකින්නවනේ මේ බ්‍රහ්ම රාජවරු දෙවිවරු කියලා ලැජ්ජාව උපදවාගෙන මම කුසල් වඩන්න ඕනේ මේ හිත පිරිසුදු කරගන්න ඕනේ කියලා මේ කුසල් වැඩිම අකුසල් දුරු කිරීම ගැන තමයි මේ ලෝකාධිපතියේ කාරණාවේ බුදුරයන් වහන්සේ විස්තර කළේ. එහෙමයි සනාත. ඉතින් මේ බ්‍රහ්ම සූත්‍රයේ අපිට කතා කරන්න පෙර ආතුව මා පින්වත් ස්වාමීන් වහන්සේ කරුණ මතක් කළේ. ඉතින් බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත් වූ අලුත් උරුවෙලාවේ නීරංජරා නදී තෙර අජපාල නිග්‍රෝධ මූලේ. ඒ කියන්නේ බුද්ධගයාවෙම බුද්ධගයාවම අසල තිබුණු අජපාල කියන නිග්‍රෝධ කියලා කිව්වම නුගගස විශාල නුගගසක් මේ මුල බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත් වූ අලුත් වැඩහිටි. එතකොට මේ සතිපට්ඨානයේ දේශනා කරන්නත් කලින් අවස්ථාවක් නේ වෙනස් ස්වාමීන් වහන්සේ. සතිපට්ඨාන සූත්‍රය දේශනා කළේ එතනින් පස්සේ බුදුරජාණන් වහන්සේ මහා සතිපට්ඨාන සූත්‍රය. ඔව් මහා සතිපට්ඨාන සූත්‍රය. මේ වෙනකොට බුදුරජාණන් වහන්සේ දැන් මේ සම්බුද්ධත්වයට පත් වූ අලුත කියද්දි ධර්ම දේශනා කරලා තිබුණේ නැහැ. පස්වග භික්ෂුන් වහන්සේලාට ප්‍රථම ධර්ම දේශනාව. එහෙමයි. බුදුරජාණන් වහන්සේ හුදෙකලා විවේකයෙන් මුල් සති කීපයෙන් බුදුරජාණන් වහන්සේ විමුක්ති සුඛ පරිසංවේදීව තමන් ලබාගත් උතුම් විමුක්ති සෝය විඳිමින් තමයි විවේකීව වැඩ වාසය කළේ. මෙහෙම වැඩෙද්දී බුදුරජාණන් වහන්සේට අතකෝ භගවතෝ රහෝගතස්ස පතිසල්ලීනස්ස එවං චේතසෝ පරිවිතක්ක උදපාදි. බුදුරජාණන් වහන්සේ හුදෙකලාවේ විවේකයෙන් වැඩෙද්දී එවං චේතසෝ පරිවිතක්ක උදපාදි මේ වගේ කල්පනාවක් බුදුරජාණන් වහන්සේ තුළ ඇති වුණා. ඒකායනෝ යං මග්ගෝ මේ මාර්ගයේ ඒකායන මාර්ගයේ කුමකටද සත්තානං විසුද්ධිය මේ සත්වයන්ගේ අපිරිසුදු හිත පිරිසුදු කරගන්න තියෙන. බුදුරජාන් වහන්සේක තමන් වහන්සේ විසින්ම අත්දැකලා මේ ඉන්නේ නේ. අත්දැකලා පාරිශුද්ධ භාවයට තමන් වහන්සේගේ හිත පිරිසුදු භාවයට පත් කරගෙන මේ බුදුරජාන් වහන්සේ මේ කල්පනාව කරන්නේ මේ සත්වයන්ගේ හිත පිරිසුදු කරගන්න තියෙන මේ රාගයෙන් ද්වේෂයෙන් මෝහයෙන් කිල්ටු හිත පිරිසුදු කරගන්න තිබෙන එකම මාර්ගයයි. ශෝක පරිද්දවානං සමතික්කමාය මේ ශෝක වැළපීම් අතික්‍රමණය කරන්න සමතික්කමාය ඉක්මවා යන්න තියෙන එකම මාර්ගය. දුක්ඛ දෝමනස්සානං අත්ථංගමය දුක්ඛ කායික දුක් ඒ වගේ මානසික දුක් වලින් මේ ලෝකයා පෙළෙනවා. මේ දුක් දෝමනස් නැති කරලා දාන්න අත්ථංගම කරන්න අතුරුදහන් කරලා දාන්න තියෙන එකම මාර්ගය.
ඥායස්ස අධිගමයි. චතුරාර්ය සත්‍ය අවබෝධ ඥානය අධිගම කරන්න, ඒක සාක්ෂාත් කරගන්න තියෙන එකම මාර්ගය නිබ්බානස්ස සච්ච කිරියාය, අමා මහ නිවන සාක්ෂාත් කරගන්න තියෙන එකම මාර්ගය. යදිදං චත්තාරෝ සතිපට්ඨාන, මේ සතර සතිපට්ඨාන ධර්මයන්. බුදුරජාන් වහන්සේ එතකින් නවතින්නේ නැහැ. කද මේ චත්තාර මොනවද මේ හතර කියලා උන්වහන්සේ සිහිපත් කරනවා මේ හුදකලා විවේකයෙන්ම. කායේවා භික්ඛු කායානුපස්සී විහෙරේය. කායේවා භික්ඛු කායානුපස්සී විහෙරේ, මේ කයෙහි හෝ භික්ෂුව කයානුව බලමින් වාසය කරනවා. කියන්නේ කායානුපස්සනාවෙන් හෝ භික්ෂුව වාසය කරනවා. ඉතින් භාගතුනාසේ මනසේ මේ කල්පනාව හටගන්නවා. එහෙමයි. භික්ෂුව මේ කායානුපස්සනාවෙන් හෝ වාසය කරනවා. ආතාපි කෙලස්තවන වීරී නුවණින්, ඒ වගේම සිහියෙන් විනේය ලෝකේ අභිජ්ජා දෝමනසම්, මේ ලෝකයේ කෙරෙහි අනවබෝධයෙන් ඇතුව තිබෙන්නා වූ අභිජ්ජාව දෝමනසත් දුරු කොටගෙන, ඒ වගේම සැප දුක් උපේක්ෂා වේදනාවන් කෙරෙහි යථාර්ථය දකමින් වේදනානුපස්සනාව වැඩීම, ඒ වගේම මේ සිතෙහි යථාර්ථය දකමින් චිත්තානුපස්සනාව වැඩීම, ඒ වගේම ධර්මයන්හි යථාර්ථය අවබෝධ වෙන විදිහට ධම්මානුපස්සනාව වැඩීම කියන මේ සතර සතිපට්ඨානයේ වැඩීමයි මේ අපිරිසුදු සත්වයන්ගේ සිත් පිරිසුදු කරගන්න තියෙන එකම මාර්ගය. ශෝක පරිදේවයන් ඉක්මවා යන තියෙන එකම මාර්ගය. දුක් දුම්නස් වලින් නිදහස් වෙන තියෙන එකම මාර්ගය. ඒ වගේම චතුරාර්ය සත්‍ය අවබෝධ ඥානෙ ලබා ගන්න තියෙන එකම මාර්ගය. අමා මහ නිවන සාක්ෂාත් කරගන්න තිබෙන එකම මාර්ගය මෙන්න මේ සතර සතිපට්ඨානයේ මේ ආකාරයට වැඩීමයි කියන මේ උදාර කල්පනාව බුදුරජාණන් වහන්සේගේ සිතේ පැනනංගා සම්බුද්ධ අලුත භාගතුනාසේ මේ කල්පනා වුණා. කල්පනා වුණා. පින්න ස්වාමීන් වහන්සේ මේ සාරිපුත්තයන් වහන්සේ අර ධර්ම අන්වයි ගල්පගත්තෙත් මේ මේ විදිහටම නේද? සවල භාගතුනාසේ ඉදිරියේකී භාගතුනාසේ බුද්ධත්වයට පත් වුණාද? අතීතයේ බුදුරජාණන් වහන්සේලාගෙන අපි කතා කරේ මේ පසුගිය වැඩසටහනක. එහෙමයි සාරි. එතකොටත් මේ සතිපට්ඨානයට පැමිණිලා බොජ්ජංග දියුණු කරලා පංචනීවරණයන් දුරු කරලා, එහෙමයි, මේ සතර සතිපට්ඨානයේ මනවින් සිහි පිහිටවලා බොජ්ජංග ධර්මයන් වැඩීමෙන් අනුත්තර වූ සම්මා සම්බෝධියට පත් වුණා කියලා මම ධර්මානුකූලව වටහා ගත්තා. මම ඒ විදිහට බුදුරජාණන් වහන්සේලාගෙන තේරුම් ගත්තා කියන පැහැදීමනි සාරිපුත්ත මහරහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේ ඉදිරියේ ප්‍රකාශ කළේ නේ සාරණස්. ඒතර භාගතුන් වහන්සේගේ හිතේ මේක මේ බුද්ධත්වයට පත් වෙලා මේ මුල් සතිවල, ඒ කියන්නේ දම්සක් පැවැතුම් සූත්‍රය දේශනා කරන්නට වඩින්ටත් කලින් මේ අජපාල නුගගහ යට ඉද්දි භාගතුන් වහන්සේට මේ කල්පනාව හටගන්න. ඒක දකිනවා කවුද? සහම්පති බ්‍රහ්මරාජ. ඉතින් මේක එතකොට බලන්න බුදුරජාණන් වහන්සේගේ සිතේ ඇති වූ මේ පරිවිතර්කයේ සහම්පති බ්‍රහ්මරාජයා දකිනවා. ඉතින් එහෙම බුදුරජාණන් වහන්සේලාගේ සිත් දකින්න පුළුවන් නම් අපේ සිත් දකිනවා කියන එක ගැන කවර කතාද නේ සන්නස්. ඉතින් මෙහෙම දැකපු සහම්පති මහා බ්‍රහ්මරාජයා හරියට මේ බලවත් පුරුෂයෙක් හැකුළු වතක් දිග හරින්නා වගේ, දික් කරපු හතක් හකුලන්නා වගේ වේගයෙන් බ්‍රහ්ම ලෝකයෙන් අතුරු දහන් වෙලා බුදුරජාණන් වහන්සේ වැඩ හිටපු මේ උරුවේලාවේ අජපාල නිග්‍රෝධ මූලයේ ඒ බුදුරජාණන් වහන්සේ ඉදිරියේ පහළ වුණා. ඉතින් ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ ඉදිරියේ වැඳ වැටිලා බුදුරජාණන් වහන්සේ වන්දනා කරලා පැත්තකින් එකත් පස්ව හිටගෙන බුදුරජාණන් වහන්සේට කියා සිටිනවා, ඒව මේතං භගවා, ඒව මේතං සුගත. එහෙමමයි භාග්‍යතුන් වහන්සේ, ඒක එහෙමමයි භාග්‍යතුන් වහන්ස, ඒක එහෙමමයි සුගතයන් වහන්ස. ඒකායනෝ යම් භන්ති මග්ගෝ, මේ මාර්ගයේ ඒකායන මාර්ගයමයි සත්තානං විසුද්ධිය, සත්වයන්ගේ පිරිසුදු භාවයේ පිණිස, ශෝක වැළපීම ඉක්මවා යෑම පිණිස, දුක් දුම්නස් වලින් නිදහස් වීම පිණිස, චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිස, නිවන සාක්ෂාත් කිරීම පිණිස මේ සතර සතිපට්ඨානයේ වැඩීමමයි කරන්න තියෙන්නේ. මේක තමයි එකම මාර්ගය. ඒ තමයි මේ කායානුපස්සනාව, වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව, ධම්මානුපස්සනාව කියන මේ සතර සතිපට්ඨානයේ සිහි පිහිටුවීම. අර බුදුරජාණන් වහන්සේ විතර්කණය කරපු ආකාරයටම ඒ විදිහමයි ස්වාමීනි, මේක ඒ විදිහමයි. මොකද මේ බුද්ධ ශාසනයක අසිරිය විඳපු ශ්‍රාවකයෙක් නෙමේ කලින් බුදු සසුනේ. ඕ ඒ මොකද කාශ්‍යප බුද්ධ ශාසනයේත් මේ කාශ්‍යප බුදුරජාන් වහන්සේගේ ධර්මයේ මේ විදිහටම ශ්‍රවණය කරලා ඵල ලැබපු කෙනෙක්. ඵල ලැබපු ශ්‍රාවකයන් වහන්සේ නමක්. ඉතින් මේක එහෙමමයි භාග්‍යතුන් වහන්සේ කියලා මේ සහම්පති බ්‍රහ්මරාජයා
අනුමත කරනවා මේ අලුතෙන් ලෝවට පහල වුණු සම්මා සම්බුදුරයන් වහන්සේ ඉදිරියේ ඇවිල්ලා තමන්ට කතාබස් කරන්න අවස්ථාවක් තමන්ගේ ධර්මයේ කලින් අවබෝධ කරලා දැනගෙන බුදුරයන් වහන්සේ බුදු කෙනෙක්ගේ ඥානය විස්මිතයිනේ අනන්තයි අප්‍රමාණයි. දැන් මේ ශ්‍රාවකේ කාශ්‍යප බුදුරයන් වහන්සේ තමන් බුදුරයන් වහන්සේ ළඟට ඇවිල්ලා හිත දැනගෙන මේ ඒ ඒක ඒ විදිහටම මේ සිහිපත් කරනවා. සිහිපත් කරනවා. හරියට අර මේ රත්තරන් මේ තව තවත් උපදානවා වගේ මේ අවස්ථාවක් නේද? බුදුරයන් වහන්සේගේ හිතේ ඇති වෙච්ච යහපත් වූ කුසල විතරකේ තව තවත් මේ ඒක මේ බබලවනවා. ඒක දෙවිවනි ශ්ලෝකයට දැන් අද මේ අපිට කතා කරන්න පුළුවන් විදිහට රහතන් වහන්සේලා මේ උතුම් දේශනාව සංග්‍රහ කළේ මේ අවස්ථාවේ මේ සාම්පති බ්‍රහ්මරාජය ඇවිල්ලා මේ කාරණාව මේ විදිහට බුදුරජාණන් වහන්සේ හැමෝම ප්‍රකාශ කරපු නිසා ඒකෙන් අපිට පැහැදිලි වෙන්නේ පින්වත් ස්වාමීන් වහන්සේ මේ බ්‍රහ්මයේ දැන් ඒ කාලේ නම් අද අපිට ප්‍රකටව නැති වුණාට ලංකාවේ ඉන්දියාවේ මේ බ්‍රහ්මය අදහනවා බ්‍රහ්මය මේ බ්‍රහ්මත්වයට පත් වෙන්න මේ Hindu බ්‍රාහ්මණය විශේෂයෙන්ම කැමති ඒ සඳහා තමයි මේ ත්‍රිවිද්‍යාවක් අවබෝධ කරගන්න ඕනේ ත්‍රිවේදයක් හදාරන්නේ බ්‍රහ්මයා හා සම වෙන බ්‍රහ්මයාගේ මුකෙන් බ්‍රහ්මයාගේ ඕරස පුත්‍රයෝ හැටියටනේ බ්‍රාහ්මණය හැදින්නේ. ඉතින් මේ බ්‍රහ්මයා බුදුරජාණන් වහන්සේ කියන දේ විශ්වාස කළේ නැහැ. බ්‍රහ්මයන් කියන දේ විශ්වාස කරන තරමට මේ බ්‍රහ්මයා අධහන පිරිසක් මේ දඹදිව තලයේ හිටියේ. මේ මානාධික බ්‍රහ්මණය. ඉතින් මේ වගේ මේ බ්‍රහ්මයාම සරණ කරගත්තු මේ අසරණ මනුස්සයන්ට මේ බුදුරජාණන් වහන්සේ මේ පෙන්වා දෙන මාර්ගය බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන මේ ඒකායන විමුක්ති මාර්ගය නිවැරදි මේක ස්වාකාතයි මනුන් දෙසූ දහමක් මේක ප්‍රතිඵල ලබා දෙන දහමක් සියලු දුක් දුම්නස් වල නිදහස් වීමට තියෙන එකම මාර්ගය කියන එක තව තවත් පැහැදිලි කරන්න මේ සහම්පති බ්‍රහ්මරාජයා මේ අවස්ථාව ප්‍රයෝජනට ගත්ත බව තමයි අපිට හිතන්න තියෙන්නේ. එහෙමයි සෝන්නස දැන් මේ භාගිතුන් වහන්සේ ළඟට ඇවිල්ලා මේ තියෙනවා මේකේ මොකද උත්තර සලුව ඒකාස කරගෙන භාගිතුන් වහන්සේ පැත්තට ඇඟිලි වැඳගෙන තමයි මේ ප්‍රකාශය කරන්නේ. එහෙමයි සතිපට්ඨානයගෙන භාගිතුන් වහන්සේ හිතේ ඇතිවුණු යම් කල්පනාවක් ඇද්ද ඒකේ විදිහටම එව මේතං භගවා එව මේතං සුගත කියලා සම්බුද්ධ බ්‍රහ්මරාජයත් ඒකේ විදිහටම පවසනවා. මේ භාගිතුන් වහන්සේ හිතේ ඇති උනේ බ්‍රහ්මරාජයා ළඟට වෙලා ඒ තමන්ගේ කටින් කියනවා මුවින් කියනවා. ඊට පස්සේ ස්වාමීන් වහන්සේ මේ බ්‍රහ්මරාජය ගාතාවක් කියලා අතුරුදහන් වෙලා අනෝ ඒ ගාතාව තමයි බුදුන් සිහිපත් කරේ. එහෙමයි. හරිම ලස්සන ගාතාවක්. මේ දේශනාවේ මේ සාම්පති බ්‍රහ්මරාජයා මේ බුදුරජාණන් වහන්සේ හිතපු දේ තවදුරටත් මේ ගාතාවකින් හරි කැටි කරලා කියනවා නේද? දේශනා කරනවා. ඒ කායනං ජාති khයන්ත දස්සි. මේ ඒ කායන මේ ඉපදීම මුල් කරගෙන මේ සියලු දුක හටගන්නේ මේ ඉපදීමට හේතු වෙන මේ ජාතිය ක්ෂය කරන ඒ කායන මාර්ගයේ දකින මග්ගම් පජානාති හිතානුකම්පී හිතානුකම්පී වූ ඒ ඉපදීම ක්ෂය කරන මාර්ගයේ දකින ශාස්ත්‍රවන් වහන්සේ අවබෝධ කරගත්තු මේ මාර්ගයේ මේ සතර සතිපට්ඨාන ධර්මයේ ඒ කායන විමුක්ති මාර්ගයයි ඒ තේන මග්ගේන අතරින් සුපුබ්බේ මේ මාර්ගයෙන්මයි පෙර සත්වයන් බුදුරජාණන් වහන්සේලා මේ දුකින් නිදහස් වුනේ ඉපදීම ශ්‍රේ කරලා ඒ වගේම තරිස්සන්ති අනාගතයේ මේ සත්වයන් බුදුරජාණන් වහන්සේලා ශ්‍රාවකයන් ඊතර වෙන්නේ මේ මාර්ගයෙන්මයි යේච තරන්ති යෝගම් වර්තමානෙත් යමෙක් ඊතර වෙනවා නම් මේ මාර්ගයෙන්මයි සතර සතිපට්ඨාන ඕඝ කියලා කිව්වහම සසර සැඩ සැඩපහර සැඩපහර කාමෝඝ කාමෝ භවෝඝ ditthiyoga avijjahoga කියලා හතරක් තියෙනවා නේ සැඩපහරක් කියන්නේ මේ සසරේ ගහගෙන යනවා කාමයට හොවෙලා එහෙමයි දෘෂ්ටි වලට හොවෙලා අවිද්‍යාව නිසා භවයට හොවෙලා ගහගෙන යනවා එහෙමයි ඒ ගහගෙන යන සැඩපහරෙන් ඈතර වෙන්න සතර සතිපට්ඨානේ ඕනකින් මේ කැටි කරලා අවසන් ප්‍රකාශ කරලා ඉතින් මේ සාම්පති බ්‍රහ්මරාජයා දන්නවා අතීතේ දැන් අතීත බුදුසසුනේ ශ්‍රාවකෙක් නිසා දන්නවා අතීත ශ්‍රාවකයන් වහන්සේලා මේ පාරෙන් ඈතර වුණා කියලා ඈතර වුණා කියලා ඒ වගේ දැන් ගෞතම බුදු සාසනේ ශ්‍රාවකයන්ට ඈතර වෙන්න තියෙන්නේ මේ මාර්ගයෙන් කියලා අනාගතයේ බුදු කෙනෙක් ලෝකේ පහළ වෙයිද ඒ බුදුරයන් වහන්සේට ඒ ශ්‍රාවකයන්ටත් ඈතර වෙන්න තියෙන්නේ
මේ සතර සතිපට්ඨාන මාර්ගයම කියන එක ප්‍රකාශන. මේ බුදුරජාණන් වහන්සේලා පෙන්වා දෙන ධර්මය අවබෝධ කරගන්න ධර්මයේ හරි විශේෂයි හරි විස්මිතයි පින්නා ස්වාමීන් වහන්සේ මේ ඒක මේ බුදුරේ පහළුණත් නැතත් මේ ලෝකේ තියෙන පරම සත්‍යයක්. ඒක මේ අකාලික සත්‍යයක්. කියන බුදුරජාණන් වහන්සේ මේ පෙන්වා දෙන සතර සතිපට්ඨානේ ඒක මේ ඒ අර අපි ඉස්සලා ආර්ය වූ නෛර්යානික ස්වභාවය තමයි ඒක. ඒක මේ පුරුදු කරන කෙනා ඒක බුදුරජාණන් වහන්සේ වැහිලා තියෙන නිවන් මාර්ගය අවබෝධ කරගන්න. අවබෝධ කරගෙන මේ ලෝකෙට ප්‍රකාශ කරනවා. දේශනා කරනවා. භාගිතුන් වහන්සේ ගැන කියවෙන්නේ අනුප්පන්නස්ස මග්ගසුප්පාදේත. උපන් නිවන් මාර්ගය උපද්දවන කෙනා. අර නගර සූත්‍රයේ පැහැදිලි කරන්නේ අතීතය වැහිලා තියෙන නටබුන් වූ නගරයක් ඉස්මතු කරලා ගන්නවා වගේ බුදුරජාණන් වහන්සේ මේ අතීත බුදුරජාණන් වහන්සේලා සේවනය කරපු මේ නිවන් මාර්ගයේ ආරෂ්ඨාංගික මාර්ගයේ නැවත ඒ නගරයේ නටබුන් වූ ගියපු නගරයක් මේ කෙනෙකුට හම්බෙලා ඒක රජුරවන්ට දැනුම් දෙන්නට පස්සේ රජුරෝ ඒක නැවත පිළිසකර කරලා නැවත ඒකේ ඒ තිබු ස්ථානනේ නිවැරදි ආකාරයෙන් පිළිසකර කරලා ගොඩනැගෙනවා වගේ බුදුරජාණන් වහන්සේ මේ මාර්ගේ නැවත මේ ස්ථාපනය කරනවා. ආරෂ්ඨාංගික මාර්ගයේ මේ සතර සතිපට්ඨානය කියන මේ සම්‍යක් මාර්ගේ නැවත මේ දෙවිමිස් ලෝකයට ස්ථාපිත කරනවා, නිවැරදිව ප්‍රකාශ කරනවා, පිහිටුවා දක්වනවා, විස්තර වශයෙන් දේශනා කරනවා, විභජනය කරලා දක්වනවා. ඉතින් මේ ඒ බුදුරජාණන් වහන්සේ අනුප්පන්නස්ස මග්ගස්ස උප්පාදේත අනුපන් නිවන් මාර්ගයේ උපදවනවා. අනක්ඛාතස්ස මග්ගස්ස අක්ඛාත නොපැවසූ නිවන් මාර්ගයේ පවසනවා. මග්ගඤ්ඤු මාර්ගය ගැන ඇනුවින්ම දන්නා, මග්ග විදු මාර්ගය ගැන දැනුමැති, ඒ වගේ මග්ග කෝවිදු මාර්ගය ගැන අතිශයින්ම දක්ෂ උත්තමයන් වහන්සේ කියන කාරණාව අපිට පැහැදිලි කරගන්න ප්‍රසාදයට ඊගෙනපත් වෙන්න පුළුවන් දේශනාවක්. හොඳමයි පින්නස් ස්වාමීන් වහන්ස, ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වත්නි, මේ විදියට අපි මේ ධර්මය ශ්‍රවණය කරද්දී අපට මනාකොට තේරෙනවා, වැටහෙනවා මේ නිවන් මඟ ගමන් කරන්නට නම්, නිවන් මඟ සම්පූර්ණ කරගන්නට නම් මේ බෝධිපාක්ෂි ධර්ම අත්‍යවශ්‍ය බව දැන් බලන්න. සාහම්පති බ්‍රහ්මරාජයා පවා මෙතනදී පවසනවා, අතීතයේත් එතෙර වුණේ මේ විදිහටයි කියනවා. අනාගතයේ සසරෙන් එතෙර වෙන්න තියෙන්නේ මේ විදිහට, සතර සතිපට්ඨානයට පැමිණිලා මේ බෝධිපාක්ෂි ධර්ම සම්පූර්ණ කරගෙන. වර්තමානයේත් ඒ විදිහමයි. එහෙනම් යම්කිසි කෙනෙකුට මේ සසරේ භයානකකම වැටහුණොත්, මේ කාමී ගහගෙන යෑම, දෘෂ්ටි මතවාදවල අසු වෙලා දුක් විඳිනවා, චතුරාර්ය සත්‍ය නොදන්නාකම් නම් වූ අවිද්‍යාවෝගයට අහුවෙලා ගහගෙන යනවා, පවතින තියෙන ආසාව භවය නැමැති යෝගී සැඩපාරේ ගහගෙන යනවා, මේ විදිහට හරයක් නැති මේ නිස්සාර මේ සසරේ ඇදි ඇදි යන ගමනින් නිදහස් වෙලා අමාමා නිවන් සුවයෙන් සියලු දුක් නිමා කරගන්නට කෙනෙකුට හිතෙනවා නම් ඒක මහා ලාභයක්. ඒ හිතන කෙනාට ඒ කාන්තයෙන් නිවනට යන්නට, නිවනින් දුක් නිමා කරගන්නට, සියලු සසර දුක් නිමා කරගන්නට හේතු උපකාර වන ඉතා උතුම් ගාම්භීර ධර්ම කරුණුයි අපි අහන්නේ. අතීත අනාගත වර්තමාන සියලු බුදුරජාණන් වහන්සේලා, ඒ රහතන් වහන්සේලා වැඩිය මග, සුඳුරු නිවන් මග, ආර්ය අෂ්ටාංග මාර්ගය සම්පූර්ණ කර දෙන සතර සතිපට්ඨානය ගැන විශේෂයෙන් මේ කතා බස් කරන්නේ. ඉතින් මේ සතර සතිපට්ඨානයට පැමිණෙන්නට මේ සදහම් කතා බහෙන් ධර්ම සාකච්ඡාවෙන් රැස්සුණු පින ඔබ අප හැම දිනාටම හේතු වේවා. මේ උතුම් දේශනාව අපට අහන්නට ලැබුණේ සාහම්පති බ්‍රහ්මරාජයා භාගිතුන් වහන්සේ ළඟට ඇවිල්ලා සම්බුදු මනසේ ඇතිවුණු මේ කල්පනා දැනගෙන ඒ ගැන හෙලි කළ නිසා, වන්දනා කරලා වැඩිය නිසා. ඉතින් ඒ නිසා අප මේ මොහොතේ මේ දේශනාව බ්‍රහ්ම සූත්‍රයේ කතා බස් කිරීමෙන් රැස්තුණු පින විශේෂයෙන් සහම්පති බ්‍රහ්මරාජයාට අනුමෝදන් වෙත්වා. කස්සප බුදුසසුනේ අග්‍ර උපස්ථායකව කටයුතු කළ ඝටිකාර බ්‍රහ්මරාජයාටත් මේ පින් අනුමෝදන් වෙත්වා. ඉතින් අප රැස් කරන මේ ධර්ම දානේ, ධර්ම සාකච්ඡාවෙන් රැස් කරන සියලු පින්
දෙවියන්ට අනුමෝදන් වෙලා, මීගිනි ඥාතීන්ටත් අනුමෝදන් වෙලා, හැම දෙනාටම සැප ලැබේවා. අමාමා නිවන් සුවය සම්පූර්ණයෙන් සාක්ෂාත් කරගන්නට වාසනාව ලැබේවා. ශ්‍රවණය කරන්නා වූ ඔබට, ඒ වගේම අසිරිමත් වූ සුන්දර වූ මේ සුන්දර නිවන් මඟ දහම් වැඩසටහනට අනුග්‍රහ කරන අයට හැම දෙනාටම සතර සතිපට්ඨානේ පිහිටන්නට වාසනාව ලැබේවා. සුවසේ උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ විත්වා. සාදු සාදු සාදු. සම්මා සම්බුද්ධෝ භගවා ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ සුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝති.